ඒකෙන් මෙහෙමයි කියලා ඉතින් අපි අර කරපු අදිස්ථානයන් එක්කලා ඒ සම්පූර්ණම කියන මනෝමය වශයෙන් නිර්මිත වෙලාමයි තියෙන්නේ දැන් ඉස්තාරි. ඒ නිර්මාණය සම්පූර්ණ ඒ විදිහට මනෝමය වශයෙන් පිළිලා තියෙනවා. අර මාර්ග වාසන. ධර්මයේ ආප්තේලයි ගන්න මේ මහා සංකල්පකරක ඇතුලේ තියෙන හේතු වෙනවා. ඉදිරිය මාර්ගුවක් වටනාකම. ඒකේ සංකේතය තමයි කොහොම හරි අහම්බෙන් හරි සිද්ධ වුනේ. අපි කියලා නෙමෙයි. නැවත ඒ පාලක්ෂය කොහොම හරි තියලා නැහැ නේද? ඒකෙදි සිද්ධ වුනේ ඒ වගේ දෙයක්. සිය දහසක් මේ මිසුනා දෙලා ලෝකේ පහළ වෙන්න හේතු වාසනාවල් ලැබෙන එක. මේ නිකන් ආවට කියක් නෙමෙයි. යම් මාර්ගඵලලාභී හේතු වාසන ඇති අය පහළ වෙන්න. ඒකම මුලක් පටන් ගත්ත ලබුණු තියෙන්නේ. ඒකද වරක් ගන්න බැහැ දැන් කවුරුත් වැඩි ඉස්සරවයි කියකෝ ගන්න නෑ නෑ ඉතනන් ටිකක් අරේ කලබල තිබුණානේ දැන් ඒගොල්ලන්ට ඉතින් මේ අහලා අහලා මේ තේරුම වැරදි වහන්න බලනම ඇත්ත තේරුණා එහෙම වැරදි වහන්න තමයි බැලුවේ දොස් කියන්නේ වල්නකට බලනකොට හේතු වල යතුනේ කියන්නේ අපි දොස් කියවන කාටවත් ඒගොල්ලන් දොස් කියන්නේ නෑ නෑ අපි බලන්න හොයලා බලන්න මේ කියන එක ඇත්තද කියලා බලන්න කියලා දෙනවා මිසක් බලනකොට බලනකොට සම්පූර්ණ වෙනස් වෙලා කියන අදහස දැන් කලු කවුරුත් කලබල කරන්න කියන්නේ ඉන්නේ නැහැ. නිරුක්තිය ගැන සම්පූර්ණ ප්‍රඥාවක් තිබුණානේ. එහෙමයි. ඒ අපි හේතු ඇතුළු වෙන නිරුක්තිය කියන්නේ මොනවද ඒගොල්ලෝ? ඒගොල්ලෝ අපිට නිරුක්ති උපත ප්‍රාප්ත කියන දොස් කිව්වා. ඔය ඔගේ අර කවුද මෙයා අරිසෙන් අහුවුද තමයි ඔගේ නායකයා. එයා රමේ උපත ප්‍රාප්ත ලොක්කා එයා තමයි කියන්නේ මල හැයගොඩ හාමුදුරේ හරියට කිව්වන් දොස් කිව්වන්නේ. පස්සෙන් හේතු ඇතුළු විග්‍රහ කරලා දැම්මම පස්සේ උන්වහන්සේට කට උත්තර නැතුව ගියා. දැන් කවුද උපත ප්‍රාප්ත කාරය කියලා. ඉතින් මේ භාෂා ව්‍යාකරණ කියන එක බමුණ හදපු එක. බුදුරණවාදී හදපු එකක් නෙවෙයි ව්‍යාකරණ. උන්වහන්සේ අනුමත කළෙත් නෑ. ඉතින් අපි අහුවන්නේ රජ කියන වචනේ නිරුක්තිය දෙන්නේ ව්‍යාකරණෙන් පුළුවන් නම් බුදුරණවාදී නිරුක්තිය දීලා තියෙනවා. ඔයගොල්ලන් නම් ඔයගොල්ලෝ මේක වැරදි නම් ඒක උපත ප්‍රාකෘත නම්. උපත ප්‍රාකෘත නායකයා අරිසෙන් අහු බුදු නෙවෙයි අරිසෙන් කපගහා අරිසෙන් අහු කපන්න ඕනේ. ඉදුරු ටිකයි නායකයා වෙන්නේ බුදු. මම එහෙම කිව්වා. එහෙම කියන්නේ කියලා හැමදාම කිව්වා. අර ඉතින් හොටිය වැඩි දාලා තියෙන්නේ. ඔගේ නායකයා ඒක කපුවාම ඉතුරු වෙන එක නේද? මොකද වැරදිලා තියෙන්නේ කියලා. කියලා මම හේතු නැතුව කියන්නේ කියලා මම ඉතින් කිව්වා මෙන්න මෙහෙමයි මම කියන්නේ. ඔව් රජ කියන වචනේ ඇත්තිය රාජ කියලා. රාජ කියන වචනේට පුළුවන් නම් භාෂාව නිරුක්ති සහිත නම් රාජ කියන වචනේ බුදුරන් වහන්සේ පෙන්නලා තියෙන අර්ථය දෙන්න නිරුක්තිය. පුළුවන් නම් ඒක කතා කරන්නේ. ඉතින් වාගේ පස්සේ දුව බීරි අලියන්නේ වීණා ගායනා කරලා වැඩක් නැහැ. ඌට ටික තරවටු කරලා පන්නන්න ඕන ටික ගෑදර ගිහලා බීවා. ගිලින්න්නේ නැහැ බීරි අලියා. අන්න එහෙම දෙයක් වෙලා තියෙනවා හේතු ඇතුව හරුණු පෙන්නද්දි ඒක වල විනයව කතා කරනවා. මේක හරි නීච වැඩක් කියලා මම විග්‍රහ කරලා දුන්නා. ඊට පස්සේ නිහඬ වෙලා හිටියා. හේතු ඇතුව නේ කියන්නේ. හේතු ඇතුව උත්තර දෙන්න බෑ. හේතු ඇතුව ප්‍රශ්නයක් අහනකොට. ඒක එහෙම නෙමෙයි ආයේ අහන් ගහන්නේ තව එකක් කියන කොච්චර ගැටද? පෙරබන දහමින නිතැතින්
කිම පල නොලැබුවේ කතු විලසින් පරම සත්‍ය අද වටහා ගත්තෙමි පහදා දුන් කල හිමි කරුණාවෙන් අනිත්‍යතාවය දුක ගෙන දෙන බව ඉතිරි නොකර හරයක් පිළොවේ බුදුන් කල පිරු පාරමිතා බල මහිමෙන් අද අප අතරම ඉපදී අපේම පිනකට කලන මිතුරු ලෙස නිර්මල බුදු පම නැවත කියාදෙන අනුබුදු හිමියන් නිවනම පතමින් ඔබට පොදමින්